ගාන්ධී ධම්මිස්ස ජාතික පාසලේ ඉගෙනුම් ලැබුවේ උත්තරන් දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් රැන්ක් එක දෙක අයිලන්ඩ් රැන්ක් එක 204 මම පුසල්සර්ගේ ගම්පහ පන්තියට එන්නේ 2012 පළවෙනි මාසේ 4 වෙනිදා ඉඳලාමයි එදායින් පටන් අරන් පුරා අවුරුදු 2යි මාස 7ක වගේ කාල සීමාව කකණ්ඩව පන්තියට සහභාගී වුණා අපි ගොඩක් දුර ඉඳලා පන්තියට සහභාගී වෙන්නේ වෑන්රියකින් හැමදාම පාන්දර 3:00 මාට විතර අපි නැගිටින්න ඕන පාන්දර නැගිටලා තමයි පන්තියට එන්නේ ඒ වගේමයි මම පටන් ගත්ත පළවෙනි දවසේ ඉඳලාම අවසාන දවස වෙනකම් එකම දවසක්වත් පන්ති කට් කරලත් නැහැ එතන ඉපැකුණත් පන්තියට නැහැ විදිහින් ඉන්නේ නැහැ එහෙම වෙන්නේ ප්‍රධානම හේතුවක් තියෙනවා අපේ පන්තිය අපේ ජීවිතේම කොටසක් බවට ඒ විදිහට පත් කරලා ඉවරයි ඒ වගේමයි අපි මුල ඉඳලාම අකණ්ඩව දිගටම පන්තියේ තවත් හේතුවක් තමයි එතන විස්තර කරන්න බැරි තරම් හොඳ වැඩපිළිවෙලක් පන්තියේ තිබ්බා ඒ වගේමයි මම සෙනසුරාදා ගම්පහට ආවට පස්සේ අපේ ඥාති වෙන ගෙදරක නැවතිලා ඉඳලා ආයෙ ඉරිදා තමයි ගෙදර යන්නේ බස් රථවලට සහ වෑන් එකට යන කාලය අවම කර ගැනීම සඳහා තමයි ඒ වගේ උපක්‍රමයක් පාවිච්චි කරුවේ ඒ වගේමයි පුසල්සර්ගේ පළවෙනි දවසේ ඉඳලාම දුන්නු රැම් වැඩපිළිවෙල ගැන කියන්න ඕන අනිවාර්යයෙන්ම රැම් වැඩපිළිවෙල ගැන කිව්වොත් ඒකෙන් තමයි මගේ MCU ටික හදා ගන්න පුළුවන් උනේ මුල් කාලේ ප්‍රශ්න පත්‍ර කරන්න තියා ප්‍රශ්නිකටත් උත්තර ලියා ගන්න බැරි මට්ටමක තමයි මම හිටියේ ඒ වගේමයි මේ මට ගොඩාක් වැරදි තිබ්බ භෞතික විද්‍යාවේ වැරදි ටික හදා ගන්න පුළුවන් උනේ MCU වල වැරදි ටික විශේෂයෙන්ම හදා ගන්න පුළුවන් උනේ RAM එකේ හින්දා ඒ RAM එකේ අංක 1 ඉඳලා 113 වෙනකම්ම හැම පේපර් එකක්ම මං ගාව තියෙනවා එකක්වත් මිස් කරලත් නැහැ ඒ වගේමයි සර් ගෙදර ගිහිල්ලා විවරණ ලියන්න කිව්වහම අනිවාර්යයෙන්ම ඒ විවරණ පොත් වලින් බලලා ඒවට විවරණ ලියුවා ඒ වගේමයි සර් කිව්ව දේවල් ඒ විදිහටම කරා එකක්වත් හිතාමතා අතපස් කරුවේ නැහැ අතපස් වෙන්නේ දුන්නෙත් නැහැ ඒ විදිහට අකණ්ඩ වැඩ කරපු එක තමයි දිස්ත්‍රික්කයේ මුල් රැන්ක් එකකට එන්න පුළුවන්කම විදිහට මට ලැබුණේ ඒ වගේමයි තව එකක් කියන්න ඕන පුසල සර් සැප් එක්සෑම්ස් ගැන සති දවස් වල හවස තිබ්බ සැප් එක්සෑම්ස් වලට නෝර්දාම් සහභාගී වුණා ගොඩක් දුර ඉඳලා වුණත් ස්කෝලේ ඇරිලා ස්කූල් කිට් එකෙන්මයි අපි මේකට සහභාගී වුණේ ඒක ගැන කිව්වොත් එහෙම සැප් සෑම් වලින් අපේ මට්ටම මැරුණා විතරක් නෙමෙයි අපිට අපේ යාළුවන් අතර සුවද තරංගයක් ඇති වෙන්නත් ඒක හේතු වුණා. ඒ වගේම අපේ ඉස්කෝලේ ළමයි අතර තරංගයක් මේ සැපෙක් සෑම් වලින් ඇති වුණා. ඒ හින්දා සමස්තයක් වශයෙන් පුත්ලන් දිස්ත්‍රික්කේ මෙවර වැඩිම ප්‍රතිඵල තියෙන අපේ ඉස්කෝලේ. ඒකත් මම හිතනවා ඉස්කෝලේ ප්‍රතිඵල සමස්තයක් වශයෙන් වැඩි වෙන ප්‍රධානම හේතුවක් වෙන්න ඇති කියලා. ඒ වගේමයි සර්ගේ පාස් පේපර්ස් වැඩි පිළිවෙල ගැනත් කියන්න ඕන. සර්ගේ පාස් පේපර්ස් දෙන්න පටන් ගද්දිත් මම එකපාරක් විතරයි පේපර්ස් හරියටම කරලා තිබ්බේ. පිට කවර දාලා හැමතිව පාස් පේපර් සෙට් එක ආසාවට කරුවා. දෙපාරක් විතර මම ඒක කෙරුවා. ඊට අමතරව අර ස්ට්‍රක්චර් ඩෙසේ පොතක් ගහලා දුන්නා ඒ පොත මම දෙපාරක් ෆොටෝකෝපි කරලා කෙරුවා ඒ ටික තමයි මගේ දෙවෙනි කොටසේ ගොඩාක් වැඩි හදා ගන්න හේතු වුනේ සමස්තයක් වශයෙන් පාස් පේපර්ස් 3-4 වතාවක් කරන්න පුළුවන් වුණා ඒ වගේම තමයි කියන්න ඕන තවත් මේ පුසලසගේ ප්‍රැක්ටිකල් වැඩපිළිවෙල හින්දා අපි සමහරක් වෙලාවට උත්තරන් දිස්ත්‍රික්ක කිව්වහම සාමාන්‍ය දුෂ්කර දිස්ත්‍රික්කයක් විදිහට ගණන්නේ අපිට විද්‍යාගාර පහසුකම් තියෙනවා කිව්වට අපිට සමහරක් උපකරණ එහෙම අපේ විද්‍යාගාර වල නැහැ ඒවා වුණත් අපිට බලාගෙන සජීවීකරණයේ සර් පන්තියේදී මේ ප්‍රැක්ටිකල් කරපු එක අපිට ගොඩාක් ලොකුලක් වුණා ඒ වගේමයි මේ ඩයිමික්ස් වගේ ප්‍රදර්ශන මේ සතිපායතනයේ තිබිච්ච හින්දා අපි එහි ඉඳලා මෙහෙට ඇවිල්ලා මේ ප්‍රැක්ටිකල් ටික කරලා මේ වැඩමුළු වලට සහභාගී වෙලා අපේ ප්‍රායෝගික පරීක්ෂණ දැනුම දියුණු කරගත්තා. ඒ වගේමයි දැන් අපි පන්ති එද්දි දිගටම අපිට එක එක්කෙනා කිව්ව කතන්දර වලින් අපි සැලුනේ නැහැ. දිගටම පන්තියට ආවා. අපිට අපේ සර් ගැන ගොඩක් විශ්වාසයක් තිබ්බා. සර් සිලබස් එක කවර් කරනවා කියලා අපි දන්නවා. මොකද මට මේ පන්තියට එන්න කියලා කිව්වෙත් අපේ දිස්ත්‍රික්කේ ඒ වෙද්දි මෙඩිසින් සිලෙක්ට් වෙච්ච යක කෙනෙක්මයි. ඒ හින්දායි මම මුල ඉඳලාම පන්තියට අකණ්ඩව සහභාගී වුණේ. ඒ වගේමයි සර් ගැන ලොකු විශ්වාසයක් අපිට තිබ්බා. ඒ විශ්වාසය අදටත් තියෙනවා මේ විදිහටම. ඒක කවදාවත් කැඩෙන විශ්වාසයක් නෙමෙයි. මම මගේ ජීවිතයේදී වැඩියෙන්ම ගරු කරන ආදර්ශවත් ගුරුචරිතයක් තමයි පරමාදර්ශී ගුරුචරිතයක් තමයි පුසල් සර් කියලා කියන්නේ. ඒ වගේම මම අවසාන වශයෙන් පුසල් සර්ට ස්තුතිවන්ත වෙනවා වගේම දීර්ඝායුෂ සහ නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. තවදුරටත් අපි වගේම දුෂ්කර පළාත්වල ඉන්න ළමයි වගේම හැම ළමෙක්ටම එයාලගේ විශ්වවිද්‍යාල සීනේ සැබෑ කරගන්න සර් ශක්ති ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා.